නිවන දවසේ උණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම දිනුෂි දීරසිංහ ප්‍රථම නවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රණවිරුවන්ගේ අභිමානය වෙනුවෙන් රජය කැපවන බව ජනපති පවසයි මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම මාධ්‍ය සතු වගකීමක් අගමැති කියයි ජනතාව සටන් කළා මාධ්‍ය නිදහස ඇති කරා ඒක නැති කරන්න පුළුවන් මාධ්‍යට පමණයි මැති යමති වාහන බලපත් අහෝසි කිරීමට යෝජනාවක් ITN Youth with Talent රියසරියට අසීමිත ජනතා ප්‍රතිචාර රණවිරු අභිමානය වෙනුවෙන් රජය සෑම විටම කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා නිව්යෝක් නුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ සියලුම හමුදා නිලධාරීන් ශ්‍රේෂ්ඨ රණවිරුවන් බවයි. LTTE විරුද්ධව කටයුතු කරපු කිසිම කෙනෙකුට අපේ වර්තමාන රජයේ යටතේ LTTE විරුද්ධව සටන් කරුවයි කියලා කිසිම තැනක චෝදනා පත්‍රයක් නැහැ. ඔවුන්ගේ සේවාවන්ට කිසිදු අවහිරයක් නැහැ. උසස් වීමද අනිත් ඔවුන්ට අවශ්‍ය විදේශ සංචාර පුහුණු වීම ඒ සියල්ලද. නමුත් යුද්ධය පැවති කාලේ වගේම යුද්ධෙන් පස්සේ එවකට ඒ යුද්ධයට කිසිදු සම්බන්ධයක් නැතුව ඝාතන කීයක් සිද්ධ වුණා. ඒ ඝාතන කරන්න කවුද කටයුතු කරුවේ? ඒවට කවුද යොදාගත්තේ? ඒවා තමයි ප්‍රශ්න. 2015 මාව ජනාධිපතිවරයෙක් කරන්න රටේ තිබුණු ප්‍රශ්න රාශියක් අතරේ ඒවා ඒ ප්‍රශ්න නාමලේඛනයේ උඩටම ආපු ප්‍රශ්න. ලසන්ත වික්‍රමතුංග කවුද ඝාතනය කළේ? කීත්‍රාට කවුද පාර දුන්නේ? తాදුඩීන් කවුද ඝාතනය කෙරුවේ? සිරසවාගේ මාධ්‍ය ආයතන කවුද ගිනි තිබ්බේ? මාධ්‍ය වේදිකාව රටහැර දාලා ගියේ ඇයි? මේ වගේ මහා කරුණු වැලක් කියන්න පුළුවන්. කවුරුන් හෝ හමුදාවල නිලධාරීන් පාවිච්චි කළා නම් ඒක බරපතල වැරැද්දක්. ඒක හමුදාවේ කීර්ති නාමයට බරපතල අගෞරවයක්. යුද්ධයෙන් බාහිරව එවැනි ක්‍රියාවලට සම්බන්ධ වුණා නම් ඒ කාටත් නීතිය ක්‍රියාත්මක කිරීම විරෝධාර සැබෑ රණවිරුවන්ට කරන විශිෂ්ට ගෞරවයක්. ඒ ගෞරවය ලබා දෙන්න ඕන. ඒවා නිවර්දි කර ගැනීම තමයි ජාත්‍යන්තර වශයෙන් අපේ හමුදා පිළිගැනීමට ලක්වීමට ප්‍රධාන හේතු වෙන්නේ. මාතෘභූමියේ ගෞරවය රැකගනිමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස තහවුරු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි ප්‍රශංසාවට ලක් වුණා. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම මාධ්‍ය සතු වගකීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍ය නිදහස හා සමාජ වගකීම් පිළිබඳ කොළඹ ප්‍රකාශයේ 20 වන සංවත්සර උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මාධ්‍ය නිදහස ක්‍රියාත්මක වෙන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී තිබෙනවනේ. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන්න මාධ්‍ය නිදහස තහවුරු වෙනවා. 2015 අපි අලුත් රජයක් ඇති කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග ඒ රජය තුලින් අපි විශේෂයෙන්ම තවත් පියවර කීපයක් අරගත්තා. ඍජුවම අපි සාකච්ඡා කරනවා නම් මෙතෙන්ට බලපාවේ එක නීතියක්. තොරතුරු දැනගැනීමේ නීතිය. අපේ පියවර උනේ ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. 19 වෙනි සංශෝධනයෙන් සිවිල් සමාජයයි පාර්ලිමේන්තුවයි එකට එකතු වෙලා සම්මත කරගත්ත ඒ සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් ගණනාවක් ඇති කරලා තියෙනවා. දේශපාලන පක්ෂ සියල්ලම පාර්ලිමේන්තුවේ කතා කරා. ගිය සතියේ අපි සාකච්ඡා කරා මේ රටේ පළාත් සභා ඡන්ද පැවැත්වීම ගැන ඒකට වුමනා සංශෝධන පිළිබඳව. දැන් ඒ වගේම විශේෂඥයන්ගේ වාර්තාවක් ව්‍යවස්ථාව ගැන අපි ඉදිරිපත් කරනවා. ඒ නිසා ආණ්ඩුව රට බෙදනවා කියලා දැන් කියන්න එපා. අපේ අඩුපාඩුකම් පෙන්වන්නේ. ඒක වුමනයි. ඒත් මම බලන්නේ ඇයි අපි ආණ්ඩුව කළා තියෙන වැඩ කටයුතු පෙන්වන්නේ නැත්? ගිය කාලයට වඩා අපි කළා තියෙන හොඳ වැඩ කටයුතු. ඒ දෙකෙන් එකයි එන්නේ. ඉතින් අපිටත් තියෙනවා මේ ගැන අහන්න. මොකද්ද මේ සිදුවෙන්නේ? ලසන්ත වික්‍රමතුංග ගැන කවුද කතා කරන්නේ? එක්නලිගොඩ ගැන කවුද කතා කරන්නේ? අනික් අය ගැන කවුද කතා කරන්නේ? මම අහන්න කැමති කරුණාකරලා ගිය අවුරුදු දෙකේදී පුවත්පත් සියල්ලම බලලා පුවත්පත් කීයක කී වතාවක් මේක සඳහන් වුණාද කියලා අහන්න. අපි කරන මේ දේශපාලයෙන් කරපු කතා ඔක්කොම අයින් කළා තමන් කීවා තව මේ ගැන කිව්වද කියලා බලන්න. ජනතාව සටන් කළා මාධ්‍ය නිදහස ඇති කරා. ඒක නැති කරන්න පුළුවන් මාධ්‍යට පමණයි. ප්‍රකාශනයේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වැදගත් ලක්ෂණයක්.
සිය රජයේ කටයුතු නිරීක්ෂණය කිරීමට මහ ජනතාවට හැකිවීමට නම් දේශපාලන දැනුවත් භාවය උන්ට ලබා දීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක හවුල්කරුවන් වීමේ ඉඩකඩ ලබා දීමට තොරතුරු දැනගැනීමේ ක්‍රම ඔවුන් වෙනුවෙන් විවෘත කිරීම අත්‍යවශ්‍ය වනවා මේ පිළිබඳ දැනුවත් භාවය ලබා දීම සඳහායි මේ පැවැත්වෙන්නේ මෙම අවස්ථාවට මංගල සමරවීර එම් ඒ සුමන්දිරන් යන අමාත්‍යවරුන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතින් විශාල පිරිසක් සහභාගී වුණා මැති ඇමතිවරුන්ට ලබා දෙන සුඛෝපභෝගී වාහන බලපත්‍රය ලබන වසරේ සිට අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන ස්පාක් 2018 නවින පෙම් ප්‍රදර්ශනයේ 3 වන දිනය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් රාජකීය විද්‍යාලයේ සිසුන් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් මෙහි දිවිමුසු අතර ඊට ඉතා සුහදශීලීව පිළිතුරු ලබා දීමට අමාත්‍යවරයා කටයුතු කළා. How can we expand the rate of the children who would love to speak to the public and to be a good role model to the country? We seem to have just discovered one of those hidden talents. අපිට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒ වගේ අමුතු අමුතු දේවල් ලෝකෙට ඇටෙනවා ඇමරිකාව බ්‍රිතාන්‍ය චීනය රුසියාව වගේ රටවල් මේක ඉදිරියට එනවා නමුත් දැන් ලංකාවේ තියෙන තත්ත්වයට අනුව ඉදිරියට යන්න අමාරුයි මම හිතන්නේ දැම්ම පටන් ගත්තොත් තමයි හොඳ මට තියෙන ප්‍රශ්නේ දැන් රාජ්‍ය නායකයෝ වශයෙන් ඔබතුමාට උවමනාවක් නැද්ද උවමනාවක් තියනවා නම් ඔබතුමාලා පටන් ගන්නවද ඔබලා ගන්න ක්‍රියාමාර්ග මොනවද නෑ ඊට පස්සෙම ඒ ගැන උමනාවක් තියෙන නිසාමයි අද මේ වගේ සාකච්ඡා තියන්නේ ඔබතුමාලගේ අදහස් දැනගන්නෙත් ඒ වගේම මේ සම්බන්ධයෙන් මේ වෙනකොටත් අපේ රජය විශාල වශයෙන් යම් යම් තීන්දුව తీරන අරගෙන තියෙනවා I think all ministers MPs everyone must stop මීළඟ අවුරුදු දෙක ඇතුළත අපි ට්‍රිලියන 1.9ක ණය ප්‍රමාණයක් ගෙවන්න ඕනි ඒ නිසා අපිට ඉදිරි කිරීම අත්‍යවශ්‍යයි මේ සියලු අභියෝග ජයගනිමින් තමයි අපි කටයුතු කරන්න ඕනි මැති ඇමතිතුරුන්ට ලබා දෙන සුඛෝපභෝගී වාහන බලපත්‍රය ලැබුණ අවුරුද්දේදී අහෝසි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා the exporters are doing extremely well because when the dollar goes they are getting much more than before මේ එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය මංගල සමරවීර මහතා ක්ලාස් එකේ ඉස්රාහිල්ම හිටපු ශ්‍රී ලංකාවද ක්ලාස් එකේ පස්සටම තල්ලු ක්ලාස් එකේ හිටපු බ්‍රයිටස්ට්ම බෝයි තමයි අද එක්සෑම් පාස් කර ගන්න බැරුව දැන් තාමත් දැන් ආයිමත් අපි ඉස්සරහට එන්න හදනවා මොකද්ද අපිට උනේ පක්ෂ වශයෙන් අපි වෙන් වුණා ආගම් වශයෙන් වෙන් වුණා ජාතිය වශයෙන් පිට අද වෙනකනුත් හරියට ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කර ගන්න බැරුව අනේ ඒ නිසා තමයි දැන්වත් අපි කියන්නේ අපි වෙනස් පාරකට යොමු වෙන්න ඕනේ හැමදාම අපිට ලිංගෙම්බ වගේ ඉන්න බෑ එනම් මේ ලිංගෙමි මානසිකත්වය අතරලා අපි ගෝලීය ලෝකයක් එක්ක ඉදිරියට යන්න ලෑස්ති වෙන්න ඕනේ රාජකීය විද්‍යාලයේ රොයල් ටීවී සේවාව ආරම්භ කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණා අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සහ විදුහල්පති බී.ඒ. අබිරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා තාමික්මනින් පළාත් සභා මැතිවරණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම මෙසේ තීරණය කළා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසම සභාවේ නියෝජනය කරන නිත්‍ය නියෝජිතයා මම මා වෙත පක්ෂය විසින් ලබා දෙන තන උපදෙස් තමයි හැකිතරම් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කරන්න කියලා. ඒ නිසා අපි කොන්දේසි විරහිතව ඉක්මන් පළාත් සභා මැතිවරණයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. පළාත් සභා මැතිවරණ කල් දාන්න එක්සත් ජාතික පක්ෂයට කිසිම උවමනාවක් නැහැ. බණ්ඩාරගම මැදගම අඳුන්වැන්න ආදාහනාගාරයේ ජනතා ඉදිරිපත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 220ක්. උත්සවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දුන්නා. පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ අපේක්ෂකතුමා වෙනුවෙන් ඩොලර් ලක්ෂ 7කට වඩා වැඩි අතිවිශාල මුදලක් කියන රජයට අයිති සමාගමක් කරහා ලබා දුන්න බව වුණා. එතකොට රටක මැතිවරණ කටයුතු වලට එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් අතිවිශාල මුදල් කන්දරාවක් ලබා දෙනකොට ඒකෙන් අනිවාර්යයෙන්ම පක්ෂපාතීත්වයක් පේනවා. චීනයට අවශ්‍ය වෙලා තියෙනවා චීනයට ගැති චීනයට රූකඩ පාලකයන් ඇති කරගන්න. මේ චීන ගැටෙන් මිදෙන්න ඕනේ බුද්ධිමත්ව. මේ චීන ගැටෙන් මිදෙන ක්‍රමවේදය කල්පනාකාරීව අපි තෝරගත යුතු තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කිරීම රජයේ ප්‍රමුඛතම අවශ්‍යතාවක් බව අමාත්‍ය ගාන්ත කරුණාතිලක මහතා පවසනවා. අද රටේ ප්‍රමුඛම අවශ්‍යතාවයක් හැටියට අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කිරීම රජයේ ප්‍රමුඛම අවශ්‍යතාවයක් හැටියට සැලකෙනවා. බාලිකාවකට
දෙන අධ්‍යාපනය මුළු පවුලකට දෙන අධ්‍යාපනයක් හා සමානයි. රජයක් හැටියට කල්පනා කරා මහජන නියෝජිතව හැටියට ඉන්න තැන්වලත් කාන්තාව වැඩි කළ යුතුයි. ප්‍රාදේශ සභා නගර සභාවලට කාන්තාව 25% අනිවාර්ය කරා. තීන්දුව తీරන ගන්න හැම තැනම කාන්තා නියෝජනය වැඩි කරන්න රජයේ හැටියට අවධානය යොමු වෙලා තිබෙනවා. अम्बलंगुड प्रजापति गौतमी बालिका महाविद्यालय देमहल ताक्षणिक विद्याकारय अमात्यवरियागे प्रधानत्वेन विवृत केरुणा लंगम पासल होंदम पासल वेडसटहन यटते मेय इदु केरुणे ए सदहा वैकल मुदल रुपया लक्ष 200क दकुनु पलात प्रधान अमात्य शान विजयलाल द सिल्वा महता सह कलाप अध्यापन अध्यक्षका गीतानी विजय गुणसिंह विदुहल्पतिनि एएसएम जयविक्रम यन महात्म महात्मी नेतुलु पिरिसक मेम अवस्थावट एक्व सिटिया अमेरिका जनाधिपतिवरयागे क्रियाकलापेन रुपियल अवप्रमाणे ऊबव हिटपु जनाधिपतिनी चंद्रिका भंडारनायक कुमारतुंग महात्मिय पवसनवा अनुराधपुरे पेवती उत्सवेकट सहभागीवीमेन अनतुरुवाई कुमारतुंग महात्मिय मे पव संधान कले महिंद राजपक्ष මාධ්‍යවේදියෙක් මොකද්ද කරන්න කියලා පස්සේ බලනවා මෙහෙ බලනවා එහෙ බලනවා එයාට උත්තරය ආර්ථිකය ගැන දැනුමක් නැහැ මගේ යටද මගේ කැබිනට් එකේ හිටපු මිනිහෙක් ඊට පස්සේ මහා බැංකුවේ හිටපු කවුන්ටර් මහත්තයා කෙනෙක් ඇර මොනවද මොනවද කිව්වා ආව් එහෙම තමයි අපි ඒකට විසඳුමක් ගේනවා කිව්වා මේ මහින්ද රාජපක්ෂත් නම් විසඳුන්නේ නැහැ ඔකට ආර්ථිකය විනාශ කරලා ගියත් යානේ හොරකම් කළා ඉතින් ත්‍රස්තු විමර්ශන කොටහසේ බාර නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට හෙට පෙරවරු 10ට රජ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණවිය අද නියෝග කළා महेस्ट्रात्तुमिय एसे नियोग कले जनाधिपति मैत्रीपाल सिरिसेन मेतितुमा आरक्षक अमात्यांशे हिटपु लेखम गोठाबे राजपक्ष सहकार पोलिस अधिकारी प्रसन्न अल्विसन महत्वरुण सह तवत पोलिस निलधारीन किहिप दिनकु घातने किरीमट ट्रस्त विमर्शन कोट्टासे भार नियोज्य पोलिस्पति नारकद सिल्वा महता तमंट देनुं दुन बव हेली करमीन दूषण विरोधी बलकाये मेहयुम अध्यक्ष नामल कुमार महता सिदुकल माध्य साकच्चावेदी ओगे दुरकतने एति हंडपाट परीक्षा किरीमट पोलिसे सिदुकल इल्ली मक सलका बेलीमेन अनतुरुवाई इदिरे कालयेदी रहस पोलीसिय सिदुकरन विमर्शन संधाद सहायवन लेस महेस्त्रात्वरिय नालक सिल्वा महताट नियोग कर तिबेनवा सिद्धिय संबंधेन वीसा नोमेतिव मेरट रेंदी सिटी इंदिय जातिक मर्सिल तोमस नेमति पुद्गलयाद अद अधिकरणेट इदिरिपत् कलातर ओहु सतुवतिबी अत्तरंगुवटगत् जंगम दुरकथने ऐतुलु बांड किहिपयक्द रजये रस परीक्षकवरया वेत योमु किरीमट अधिकरणेट इदिरिपत् कला सेककार इंदिय जातिकया अधिकरण वैद्य निलधारी वरया वेत मनोवैद्य सायनेकट विकलांग सायनेकट मेन्म अधिक रुदिर पीडन सायनेकट यमुकरन लेस अधिकरण वैद्य वरया निर्देश कर ऐति बव रहस पोलीसिय अधिकरणेट किया सिटिया सिद्धिय संबंधेन विमर्शनय कर लबन ऑक्टोबर मास 23 दिन अधिकरणेट वार्ता करन लेस महेस्त्रात्वरिय रहस पोलीसियट नियोग कला बेदुमकर वंचाव संबंधेन सेकपीट अत्तडंगुवट गेन रक्षित बंधनागार गतकर सिटिन पर्पेचुअल ट्रेशरी समागमे हिमिकरुवन अर्जुन एलोसियस सह एहि प्रधान विधायक निलधारी कसुन पलिसेनयान महत्वरुन ऑक्टोबर मास 11 वन दिन दाक्वा तवदुरटत रक्षित बंधनागार गतकरन लेस कोटुव महेस्त्रात लंका जयरत्न मेनेविय अद नियोग कला महेस्त्रात्वरिय मेम नियोगय कले नीतिपति डिपार्टमेंटुव वेनुवेन अधिकरणयट करुणु दैक्वु सोलिसिटर जनरल यसंत कोदागुड सह अतिरेक सोलिसिटर जनरल हरिप्रिया गुणसेकर महात्मिय विसिन सिदु कल दीर्घ करुणु इदिरिपत् किरीमेन अनतुरुवाय नडुव ऑक्टोबर 11 वनदा यले विभागयट गनीमट महेस्त्रात्वरिय नियोग कला ITN ඇත්පවුර වැඩසටහන හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලෙන් මෙරටට ආධාර ලබා දීමේ කාර්යය වේගවත් වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමග නව ගිවිසුමකට ලැබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඇමරිකා සංචාරයට සමගාමීව නිව්යෝක් නුවරදී ඊට අත්සන් තැබුණේ ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට ඍජුව බලපාන ශ්‍රේෂ්ඨවල ශීඝ්‍ර සංවර්ධනයේ උදෙසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග මෙම නව ගිවිසුමට අත්සන් තැබුණා.
ඒ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සහභාගීත්වයෙන් සමාජ ප්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළවයි මෙම ගිවිසුමට සම්තැබුනේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකා ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශයද සහභාගී කරවා ගැනීම මේ තුලින් අපේක්ෂිතයි. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සත්‍ය රොඩ්‍රිගෝ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. මෙම අරමුදලට පාදක වූයේ ITN ඇත්පෞර වැඩසටහනයි. ඒ පිළිබඳ ගිවිසුමට අත්සන් තැබූ ඇත්පෞර ප්‍රධාන සම්පත්දායක චන්දුල අබේවික්‍රම මහතා මෙහිදී අදහස් දැක්වුවා. අද රටට අවශ්‍ය කරන ව්‍යවසායකත්වය දියුණු කිරීම උදෙසා ව්‍යවසායකයන් බිහි කිරීම උදෙසා ඒ ව්‍යවසායකයන් උදෙසාම කැපවුණු ෆන්ඩ්ස් දෙකක් අපි නිර්මාණය කරා. මේ අරමුදල් දෙකේ විශේෂත්වය වන්නේ ලංකාවේ සිටින සමාජ ව්‍යවසායකයන්ට සහ ලංකාවේ සිටින ව්‍යාපාරිකයන්ට අවශ්‍ය කරන හිමිකාර ප්‍රාග්ධනය ලබා ගැනීමට වේදිකාවක් නිර්මාණය කිරීම. රටම කැලිකසල වලින් නිදහස් කිරීමට ITN පෙරමුණගෙන තිබෙනවා. මාධ්‍ය වාර්තාකරණයේ ඉක්මවා යමින් ITN සිදු කරන මෙම ජාතික සේවාව සමග විශාල පෙරසක් දැනටමත් එක් වී සිටිනවා. රට කැලිකසල වලින් තොර කිරීම සඳහා ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙලේ එක් අංගයක් වන්නේ කසල අවිධිමත්ව බැහැර කරන අය රටට හෙළි කිරීමයි. ඒ සඳහා ITN කණ්ඩායම් කිහිපයක්ම දිවා රෑ දෙකෙහි දැඩි අවධානයෙන් පසුවනවා. එසේම නිසිලෙස කසල බැහැර කරන අය අගය කිරීමද ITN තුලින් සිදුවනවා. මෙම වැඩපිළිවෙල ආරම්භ කෙරෙන්නේ කටුනායක ඇවරියවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමිනුයි. පසුව එය රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කසල ගැටලුව විවිධ ප්‍රදේශවලට විවිධ අයුරින් බලපා තිබෙනවා. කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයට මෙම ගැටලුව මතුවී තිබෙන්නේ නිදහස් වෙළඳ කලාපයට හා කටුනායක ගුවන්තොටුපළට වෙනත් ප්‍රදේශවල සිට පැමිණෙන ඇතැමුන්ගේ ක්‍රියාකලාපයේ හේතු වෙනුයි. මේ සියල්ල නිසිලස හඳුනා ගනිමින් ITN හා පහන්වැට ජාතික සංවිධානයේ මූලිකත්වයෙන් කසල නිසිලස බැහැර කිරීම පිළිබඳ පුරුද්ද ඇති කිරීමටද අපේක්ෂා කරනවා. කුණු වැඩි වෙන්න මූලික හේතුව තමයි බෝඩින් හිමිකරුවන්ගේ වරද. බෝඩිමේ ඉන්න ගමන් උදේට shopping bag එක dustbin එක අරගෙන ඇවිල්ලා පාරට යන ගමන් විසිකරගෙන යනවා. අසෝබනයි මිනිස්සුව කරලා තියෙන වැඩ. මේ නගරයත් එක්ක මේ ඊටම පිළිසිඳුව තියනවා නම් ඒක ලොකු දෙයක්. ITN ආයතනයේ මේ පහංගන්න සංවිධානයත් ලොකු මාංශයක් ගන්නවා. එවරිවත්තයි ජයවර්ධනපුරයි මේ සම්පූර්ණයෙන් සුද්ධරන්. ජනතාව දැනුවත් කරනවා නම් ලස්සන නගරයක් බිහි කරගන්න පුළුවන්. අපි ස්තුතිවන්ත වෙනවා මිනිස්සු ජනතාව දැනුවත් කරවීම සඳහා. කරන්න යන වැඩ පිළිවෙල බොහොම අගය කරනවා අපි. මේ ඉන්න අය නෙමෙයි මේක අපි පිළිසිඳු කරන්නේ. පහංගන්න සංවිධානයයි ITN ආයතනය එකතු වෙලා මේක මේ කරන්න යන ක්ෂා වටිනා වැඩේ ගැන අපි බොහොම සතුටුයි. අපිත් උදව් වෙනවා. ලෝක සංචාරක දිනය අදටයේදී තිබෙනවා. ඒ වෙනුවෙන් දිවයිනේ විවිධ ස්ථානවල වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණා. ගල්කිස්ස වෙරළ තීරයේදී පිරිසිදු වෙරළක් යන තේමාව යටතේ වැඩසටහනක් පැවැත්වුණා. මෙය සංවිධානය කර තිබුණේ මැනේජ්මන්ට් ඇන්ඩ් සයන්ස් ඉන්ස්ටිටියුට් ආයතනය, ගම්පහ සිංහ සමාජය ඇතුළු තවත් ආයතන කිහිපයක් එක්වයි. ප්‍රජාව දැනුවත් කරමින් වෙරළ තීරය පිරිසිදු කිරීම මෙහිදී සිදු කෙරුණු අතර වෙරළ ආරක්ෂක අධිකාරියේ සාමාන්‍ය අධිකාරී PBT ප්‍රදීප් කුමාර, මැනේජ්මන්ට් ඇන්ඩ් සයන්ස් ආයතනයේ අධ්‍යක්ෂ සමන්ත පීරිස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. හපුතලේ දුම්රිය ස්ථානයේද ලෝක සංචාරක දිනය වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණා. එම වැඩසටහනේ කැපී පෙනෙන අංගය වූයේ සංචාරකයන් දුම්රියෙන් බැස හපුතලේ දුම්රිය ස්ථානයට පැමිණෙන විටම තේදළු නෙලන කාන්තාවන් පිරිසක් විසින් පොට්ටු තියා අලංකාර මල් මාල පළඳවා ඔවුන් උණුසුම් ලෙස පිළිගැනීමයි. මෙලෙස උණුසුම් මන්දමින් පිළිගැනුණු සංචාරකයන් හට හපුතලේ තේ කර්මාන්ත ශාලාවල නිපදවන ස්තරම්භ වර්ගයේ තේ පැන් සංග්‍රහයක්ද භුක්ති විඳීමට හැකි වුණා. මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ හපුතලේ සංචාරක හා වෙළඳ සංවර්ධන සංගමය සහ හපුතලේ නගර සභාව එක්වයි. මෙම සංචාරක වැඩපිළිවෙල ප්‍රවර්ධනය කිරීමට දැක් වූ සහයෝගය වෙනුවෙන් සංවිධායකයන් වෙතින් ITN මාධ්‍ය ජාලයට විශේෂ ස්තුතියක්ද පිරිනැමුණා. ශ්‍රී ලංකාවේ රියැලිටි සම්ප්‍රදාය වෙනස් කළ ITN යුතු ටැලන්ට් ප්‍රවර්ධන චාරිකාවට අසීමිත ජනතා ප්‍රතිචාර ලැබෙනවා. ITN යුතු ටැලන්ට් 3rd ජෙනරේෂන් ප්‍රවර්ධන චාරිකාවේ දෙවන දිනේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ ඉන්දුනිල් අතපත්තු. Youth with talent 3rd generation සතර දිගන්තේ පියවා ගොසිනා විලසමි ඇසින්සේනා ය
youth with talent dahadiya reality langawa ithihase wenath karapu ekama reality wada satahana third generation aragena ratawata yana sanchare api ee udasana patangena apita labune unusum pradicharayak api obata aradhana karanne october masa 27 wana da sita sama sensuradawaka ratri 9 meter youth with talent third generation idn madhi jale osse obata bala ganna puluwan ith අදිෂ්ඨානෙන් ලොවක් විස්මිත කළ ශ්‍රී ලාංකේය තරුණේ සැබෑ රියැලිටි අත්දැකීම බවට යූත් විත් ටැලන්ට් මේ වන විට පත්ව තිබෙනවා. ජාතික තරුණ සේවා සභාව සහ ITN මාධ්‍යාලයේ ඒකාබද්ධවයි එය සංවිධානය කරන්නේ. ඊයේ දිනේ ITN පරිශ්‍රයෙන් ආරම්භ කළ ප්‍රවර්ධන චාරිකාව ගාල්ල පොක්කල දක්වා ගමන් කළා. යූත් විත් ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් කුසලානේ රගත් ප්‍රවර්ධන චාරිකාව අද ආරම්භ වුණේ මාතර ප්‍රදේශයෙන්. අනතුරුව තංගල්ලට පැමිණි ප්‍රවර්ධන චාරිකාවට ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. චාරිකාව අද අවසන් වුණේ හම්බන්තොටින්. හෙට දවසේදී තනමල්විල හරහා වැල්ලවායටත් මොණරාගලටත් ප්‍රවර්ධන චාරිකාව ගමන් කිරීමට නියමිතයි. දිස්ත්‍රික් 16ක් ආවරණය වන පරිදි ලබන 6 වනදා දක්වා මෙය ක්‍රියාත්මක කෙරෙනවා. දකුණු ආසියා කාලගුණ සමුළුව කොළඹදී ආරම්භ කෙරුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එන්.ඒ. සිසිර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි සමුළුව ආරම්භ කෙරුණේ. ඊසාන දිග මෝසම හේතුවෙන් ඉදිරියේදී කලාපයට ඇතිවන වර්ෂාව පිළිබඳව දත්ත රැස් කිරීම මෙවර සමුළුවේ අරමුණයි. කෘෂිකර්මාන්තයට හා කලාපයට ඇතිවිය හැකි කාලගුණ බලපෑම් පිළිබඳ පූර්ව නිගමන සඳහා එම කරුණු වැදගත් වන බව මෙහිදී පෙන්වා දුන්නා. සමුළුව හෙට දිනේද පැවැත්වෙනවා. අපි 2010 වසරේ ඉඳලා ආරම්භ කරපු සමුළුවක් දකුණු ආසියානු කලාපයේ කොයි ආකාරයේ වර්ෂාපතනයක් එළඹෙන ඍතුව සඳහා ලැබෙයිද කියන එක කලාපයක් වශයෙන් කොයි ආකාරයෙන් එනවද කියන එක තමයි අපි මේ අද පටන් ගත්තේ ඇත්තෙම. දැන් මේ අවුරුද්දේ අපි ඊසාන දිග මෝසමේ කොයි වගේ වර්ෂාපතනයක් අපි ලැබෙයිද කියන එක තමයි මේ සමුළුවෙන් ඇත්තෙම අපි ප්‍රකාශ කරන්නේ. ඉන්දියාව, බංග්ලාදේශ්, නේපාලය, මාලදිවයින, මියන්මාර් ඒ වගේම ශ්‍රී ලංකාව මේ රටවල් ටික එකතු වෙලා එම රටවල් විසින් නිර්මාණය කරන ලද කාලගුණ අණාවකි එකතු කරලා අපි මේ කලාපයට එකක් හදනවා. ඔටිසම් සහ විශේෂ අවස්ථා සහිත දරුවන්ගේ සෞඛ්‍ය නන්වාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය හිමිව තිබෙනවා. ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය ෆයිසල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියාතික කලාපීය රටවල තානාපතිනි හසීමා හුසේන් මහත්මියද ඊටෙක්ව සිටියා. රෝගවලට මුහුණ දී සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම පුහුණුව සහ පහසුකම් ලබා දීමට හසීමා හුසේන් මහත්මිය එකඟතාව පළ කළා. ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළද ඇගේ ඇගයීමට ලක් වුණා. නාවලපිටිය ප්‍රදේශයට ඊයේ අධික වර්ෂාවක් ඇදහැළුණා. ඒ සමග මහවැලි ගඟට ජලය ගලා බසිනා කුඩා ඇලපහරක් දිගේ ගසාගෙන ආ මාස දෙකක් පමණ වයස ඇති වැලිමුව පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීමට පිරිසක් සමත් වුණා. ජලපහරට ගසාගෙන ආ මුව පැටියාගේ දකුණු ඇසට තුවාල සිදු වී තිබෙනවා. කඳු මුදුනේ පිහිටි රක්ෂිතේ වැලිමුවන් රංචු වශයෙන් සැරිසරන බව ප්‍රදේශවාසීන් පවසනවා. මුව පැටියා නල්ලතණිය වනජීවී කාර්යාලයට බහර දීමට පැටවා බේරාගත් පිරිස මේ වන විට කටයුතු කර තිබෙනවා. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. කොළඹ සන්නිය රිටර්න් සිංහල චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා තිරගත කෙරුණා. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි ශාලාවේදී 1976 වසරේ තිරගත වූ කොළඹ සන්නිය චිත්‍රපටයට වෙනස් තේමාවක් එක් කරමින් චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා. සරත් කොතලාවල, මේනකා මදුවන්ති, රජිත හිරාන් ආදී නළුනිලි පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වනවා. 88 වැනි රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරඟාවලිය පසුගියදා අවසන් කෙරුණා. දින 3ක් පුරා තරඟාවලිය පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයයි එය සංවිධානය කළේ. තරඟාවලියේ බාලක ශූරතාව කොළඹ ශාන්තපීතර විදුහල දිනාගත්තා. බාලිකා ශූරතාව දිනාගත්තේ වලලයේ රත්නායක විදුහලයි. මහජන බැංකුවේ යාපනය දිස්ත්‍රික් ශාඛා 6ක් විවෘත කිරීම සිදු කෙරුණා. ඒ අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බැංකු ශාඛාවල ඩිජිටල් තාක්ෂණ ක්‍රමය විවෘත කිරීමටද මෙහිදී කටයුතු කළා. චාව කච්චේරි, පලාලි, චන්කානේ ආදී ප්‍රදේශවලයි නව බැංකු ශාඛා පිහිටා තිබෙන්නේ. මහජන බැංකුවේ නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා.
ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් 152 වන ශාඛාව කොළොන්නාව කොටිකාවත්ත ප්‍රදේශයේදී විවෘත කෙරුණා. ඒ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සභාපති හේමක අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රවෘත්ති විකාශන අනතුරුව තත්පර 180 විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. ඒ සමගින් අටියෙන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk ඊයේ පෙරේදා ප්‍රභු ඝාතන කුමන්ත්‍රණ කතාව නිසා ඇතැම් මාධ්‍ය වේදීන් මුහුණ පා තිබෙන ලැජ්ජා විරහිත භාවය හමුවේ මතක් වෙන කතාවක් තිබේ. ඒ ඇටි කෙහෙල් කෑ වඳුරන්ට වූ දේ ගැනය. නාමල් කුමාර නමැත්තෙකු විසින් උසස් පොලිස් නිලධාරියෙකු හා සිදු කළ කතාබහක ඇතුළත්ව තිබෙන ප්‍රභු ඝාතන කුමන්ත්‍රණ කතාව විටෙක ආන්දෝලනාත්මක වුවද දැන් එය විහිළු සහගත කතන්දරයක් බවට පත් වෙමින් තිබේ. එහෙම වුණාට මේ කතන්දරයේ අලගිය තැන් මුලගිය තැන් වැලගිය තැන් සොයා විමර්ශනය කිරීම පොලිසියේ වගකීමය. මණ්ඩ රටේ පුරවැසියා ඇතුළු ප්‍රභූන් ගණනාවක් ඝාතනය කිරීමක් ගැන තොරතුරු ප්‍රකාශ වන බැවිනි. මෙය ආණ්ඩුවට එරෙහි වෙනත් කුමන්ත්‍රණයක්ද විය හැකිය. කෙසේ නමුත් මෙහි ඇති විහිළුව නම් කිසිදු ලෙසකින්වත් තහවුරු නොකළ තොරතුරු පදනම් කරගෙන විකෘති කතා ජනමාධ්‍යයේ පළවීමය. මෙහි හොඳම විහිළුව මෙම ඝාතන කුමන්ත්‍රණයට ඉන්දියානුවෙකු සම්බන්ධ වීමේ කතන්දරයයි. මේ ඉන්දියානුවා නිසා මෙම කුමන්ත්‍රණයට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සම්බන්ධ බවටත් කතන්දර පෙළ ගැසිනි. ඔහු සතුව තවත් ප්‍රභූන් රසකගේ ඝාතන ලැයිස්තුවක් තිබුණු බවටත් කතා සැකසිනි. මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවත් කියවිනි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මාරාන්තික සටනක් ඇති බවටත් කතා ගෙතිනි. නමුත් මේ වාට සාක්ෂියකට තිබුණේ මානසික රෝගියෙකුගේ හිතලුවකි. ජනතාව නොමග යවමින් රට කුලප්පු කිරීම ජීවිකාව කරගත් ජඩ මාධ්‍යවේදීන් රහකර කර කිව්ූ පිස්සු කතන්දරය දැන් එක රැයකින් පුස්සක් වී තිබේ. හිතලු පදනම් කරගෙන ආණ්ඩුවට එරෙහිව ජනමාධ්‍ය අද ප්‍රකාශයට පත්කරන දෑ බොහොමයක් පට්ටපල් බොරුය. ඉතා පැහැදිලිව ජනතාවගේ හිතසුව පිණිස රටේ අභිවෘද්ධිය පිණිස අසීරු අභියෝගාත්මක තීන්දු තීරණ ගනිමින් අද ආණ්ඩුව කටයුතු කරගෙන යයි. බල තණ්හාවෙන් පෙළෙන බඩගෝස්තර වාදීන්ට මෙය දරා ගැනීමට අපහසු වී තිබේ. විශේෂයෙන්ම රාජපක්ෂලාගේ කටුලෙවකෑ ජඩ මාධ්‍ය ආයතන පිටින් මාධ්‍ය නිදහස අයුතු ලෙස පාවිච්චි කරමින් බොරුපතුරුවයි. නමුත් ඇටි කෙහෙල් කෑ වඳුරන්ට වූ දේම රාජපක්ෂලාට මෙන්ම ජඩ මාධ්‍යවේදීන්ටද අද සිද්ධ වී තිබේ. මේ ඝාතන කුමන්ත්‍රණ හඬපටයේ ඇත්ත නැත්ත ගැන තවම නිවැරදි තොරතුරක් නැත. නමුත් වත්මන් සම්මුතික ආණ්ඩුව කඩා ඉහිරුවා දැමීමට මේ හඬපටය පාවිච්චි කිරීමේ මජර දේශපාලන වුවමනාවද පැහැදිලිවම රාජපක්ෂවාදී කල්ලි කණ්ඩායම් විසින් පෙන්වමින් තිබේ. කොහොම වුණත් මේ සිඟිති කුමන්ත්‍රණ වලින් වත්මන් සම්මුතිවාදී දේශපාලනය අවසන් කළ නොහැකිය. ජනතාව ඉල්ලා සිටි ශිෂ්ඨ දේශපාලන සංස්කෘතිය යලි ආපසු හැරවීම සිදු කළ නොහැක. සමාජය තවත් ඉදිරියට පියවරක් තබනවා විනා යලි රාජපක්ෂපන්නයේ ම්ලේච්ඡ යුගයක් අපේක්ෂා කරන්නේ නැත. දේශපාලන ඝාතන කුමන්ත්‍රණ කතාවලින් දේශපාලන පෙරළි කිරීම පරණ උපක්‍රමයකි. දැනට මේ ඇති සෙස්ස පස්සට